ganang hina balala laksa ganang perum purala koti ganang hamba karala hitiyata rajavi gata sapatin vehesa vela hita satutin viyalu vela sitala kala kamaraval jeevita unu sumak nativa koti patiyo ukvindinava kamara atule kamaraval jeevita unu sumak nativa koti patiyo ukvindinava kamara atule प्रश्न उत्तर मम दाने धर्मय्य किया अंतिम पार्ट
ඇයි මොකද අවුල? දන්නේ. ඉතාව පොඩ ගහපන්කො. දොවුර වදින්නේ මල්ලියා. තිල්ලුර දන්නේ. උඩ බලපන්කො. උකනේ බෙයිබම් මෙන්න මේක. මේ බින්දුවක්වත් නැහැ නේ බා. मुना मल्लिया मी, उजाट बेरी जो कोई इंगरी बोतले को आगे ने शिड्डे कट कीला तिरिट का करंगे इंडे। तुम बगे नहीं को? ऐ मम्मा गे नहीं, उम बगे हिंगे नहीं को? इतु पे पैद्दे हो यानी? आ, द मम पैद्दा मम्मा मत गे इंडो ने, द मम्मा भी उम्बे ड्यूटी करने। आ, को हम दे एक, मुकद्द मुकद्द द मगे යමං කොහෙද පෙට්‍රල් ෂෙඩ් එකට තල්ලු කරපන් ඉත ඔයාගේ බෝතලයකට අරන් ආව නම් හරිනේ බෝතල්ලුන්නේ උඹට ගේන්න බෑ නම් මම මොකටද ගේන්නේ තල්ලු කරපන් යමං හරි තල්ලු කරමු දෙන්නම තල්ලු කරමු එතකොට සාධාරණයිනේ තල්ලු කරමු ඔනේ බන්දුත්තේ අප්ප විලවුරුවත් පුඩි නමෙක්ව ගේනේ කොහොමද මට කාමරේ හොඳයි නේ ප්‍රශ්න මොනවාරි තියෙනවා නම් කියන්න මොනාද උඹලට ඕනේ මං ඒවා මැඩම්ට කිව්වනේ මං හිතන්නේ මැඩම්ට ඒතරම් ලොකු අමතක වීමේ රෝගයක් තියෙනවා කියලා මං එහෙම දෙන්නේක දන්නේ නැහැ මං මැඩම්ට කලින්ම කිව්වනේ අපි මේ මැඩම්ව මේ වගේ කාමරයක පදිංචි කෙරෙව්වේ මැඩම් ඔය තතම තතම කියන කතා අපි පිළිගන්නේ නැති නිසා පිළිගන්න නැතුවට මට කරන්න දෙයක් නැහැ මං කියන්නේ ඇත්ත මැඩම් මැඩම් හින්දා මගේ කොල්ලෝ දෙන්නෙක්ව මැරුණා එකෙකුට තුවාල වුණා එකෙක්ව මරලා තිබ්බේ ඔළුවටම වෙඩි තියලා ඒක කරුවේ උඹ හැබැයි ඒ ඇත්තට අපි හරි ආසයි උඹලයි මට මෙහෙම කරන්න මං ඉස්සරහම මගේ කවිෂානු මරලා දැම්මා ඒ දනුව මට හොඳටම ඇති මේ කිසි දෙයක් දන්නේ නැහැ ප්ලීස් මට යන්න දෙන්න අපි කැමති නෑ මැඩම් වගේ සුකුමාර කාන්තාවකට මේ වගේ කරදර දෙන්න. කොයිද ඉතින් මැඩම්ලා ඇත්ත කියන්නේ නෑනේ. ඒකනේ මේ ප්‍රශ්නේ. මට යන්න දීපල්ලා. මමගේ පාඩුවේ ඉන්න කෙනෙක්. පාඩුවේ ඉන්න කෙනෙක්. පාඩුවේ ඉන්නව නම් මොකටද දෙයක් වර මන්ත්‍රීක ගෙදරට ගියේ? නිකන්. නිකන්.
මට ඕනෝනේ ඒක අවිෂාන්ව මැරුවේ කියලා අහගන්න. කිව්වද ඌ ඇයි මැරුවේ කියලා? මම ඒක ඇහුවේ නැහැ. ඇත්තද? හරි. මම මෙහෙම කියන්නම්කෝ. මැඩම් මේ රඟපාණ්ඩ යන චිත්‍රපටිය මොකක්ද කියලා නම් මම හරියටම දන්නේ නැහැ. හැබැයි මැඩම් චිත්‍රපටියක් රඟපාණ්ඩ යනවා කියන එක නම් මට හොඳට තේරෙනවා. අමතක කරන්න එපා මට. මේ ධර්මන්ගේ කැමරා එකට මැඩම්ලගේ හැම රඟපෑමක්ම හොඳට අහුවෙනවා. ඒක හින්දා අපිට හොරෙන් මේ චිත්‍රපටිය කරන්න හම්බ වෙන්නේ නැහැ. මම කිව්වා ඔය කරන්නේ භයානක වැඩක් කියලා. මල්ලියා ආරංචි වල හැටියට මන්ත්‍රීකාරයා එන පට්ට කුකුලා ෂේප් එකේ කෙල්ලෝ සෙට් කරගෙන උස්සගෙන ගියත් දන්නේ කිදිට. ඒ කොහොමද ඒක? යකෝ ඒ කෙල්ලගේ කොල්ලව මරපු එක එව්ව කියන්න බෑ මල්ලියා. අර මන්ත්‍රීකාරෝ පන්න ගන්නවා වගේ කෙල්ලට කෝටි 10ක් විතර දීලා පන්න ගත්තදන්නේ. අනේ මේ විහිළු කරන්න නැතු හිටපන් බං. යකෝ අපි අංජලිව කොහොම හරි හොයා ගන්න ඕනේ. මට පේන්නේ අපේ කි මන්ත්‍රීකාරයන් දන්න ගියාට මන්ත්‍රීකාරය අපේ කි බැන්දුවද කොහෙ? මල්ලියා මම නම් ආසේ නෑ අප්පා තව දුරට තෝට සම්බන්ධ වෙන්න. යාඩ පොදු සතුරෙක් ඉන්නෝගේ අපිටත් පොදු සතුරෙක් ඉන්නෝනේ. අපි යා හොයා ගන්න බලමු. මොන කාපුවතාව මත්‍රිදරෝ මල්ලියා. හරි හරි බම් මට තේරෙනවා. අපි ඩිංකවත් කොහොම හරි අල්ල ගමු. ඒත් මේ ජීවිතයක්නේ. අපි කොහොම හරි කෙල්ලවත් හොයාගන්න විදියක් බලමු. නංගන් වෙනස් කළාට අපිට අඳුර ගන්න බැරිද මල්ලියා ඩිංකා? මං නම් කියන්නේ අර තැන් දෙකෙන් එකක ඉන්නෝ. जीप पेट्रोल बैक මම කතා කළේ කෙල්ල ගැන. දමුවට ලොකු ඩිංකද එහෙම නැත්නම් කෙල්ලද? මේ වෙලාව හැටියට නම් කෙල්ල. ඊට පස්සේ ඩිංක අපේ ඩිංකටත් වඩා ඌ ළඟ තියෙන සල්ලි. හරි හරි. හරි. මමත් කෙල්ල ගැනම කතා කරන්නම්කෝ. දැන් මල්ලි ඔයා ඉතන විදිහට කෙල්ල ඉන්නේ කොහෙද? එහෙමද එකපාරටම කියන්න බෑ. එහෙම නෑ යන්. යන් කොහෙද? කෙල්ල හොයන්න. කෙල්ල හොයන්න මේ දැන් කොහෙද? පියතිස්සලා ගෙදර. කවුද දන්නේ අපි මෙතන වාතවි ඉන්නකොට කෙල්ල ගෙදර ඇවිද්ද කියලා? අඩේ ඒකත් ඇත්තනේ. අතනින් ජීප් එක ඇවිල්ලා අතනින් බැස්සත් දන්නේ නැත්නම් නේ අපිට බලා ගන්නත් බැරි වුණානේ මේ පෙට්‍රල් කේස් එකින්ද? හරි හරි හරි. ඒක තමයි එහෙනම්. කෙල්ල ගෙදර ආවා. එතකොට හරිද? යන්න ඕනේ නැද්ද බලන්න? බලන්න ඕනේ නේ. ඔව් කොකටද ගිහිල්ලා බලමු. සුදුමේ ඔය කෙල්ලව පනලා අපි වෙන කෙල්ලෙක් ගමු. දැන් බලන්න වෙලාව කීයද කියලා. මනුස්සයින්ට රස්සාව කරන්න පුළුවන්ද? ඔන්න කෙල්ල ආවට පස්සේ තමුස කෑ ගහන්නේම නෑ. කෑනෝ ගහ කොහමද? මං කෑ ගහනවා. ඕන්නම් ඉන්න කියනවා නැත්තම් යන්න කියනවා. එතකොට දෙකෙන් එකක් තෝරගන්න නැත. එතකොට අර දෙන 6000 දෙන්නේ තමුසගේ ගඳ ගහන සරම විකුණලාද? ආ රුපියල් 6000ක් දෙනවනේ මට ඒක මතකුණානේ. මේ සුදු දැන් ඔය 6000 දෙන්නේ මමයි කියලා සලකන්න. මොකද දැන් මමනේ කෙල්ල හොයලා දුන්නේ. ඇත්තට තව වෙන මොනවද දන්නේ තමුස දෙනවයි කියලා හිතලා සලකන්න ඕනේ. ආහා. එක්ස්කියුස් මී. ඉස් දිස් ඉස් ආ යෝ නෝ සලෝන් සුදු. ඕපන් නෝ නෝ ඕපන් ඇයි මීන් ක්ලෝස් ඕර් නෝ? Yes, 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 sir. Full open, full open. Come inside. Want haircut or facial?
no air cutting, no facials, only massage. Hair massage? Hair massage. ඌද මසාජ් යූද මසාජ් ඊද මසාජ් මේ අයි මසාජ් ලේඩිස් හී මසාජ් ජෙන්ස් දැන් උතර මොකටද මේ මා පෙන්නන්නේ ඔයාව පෙන්නන්නේද සුදුවක්ක කියනවා මී මසාජ් තියනවලු ඔයාලු මසාජ් කරන්නේ මට පිස්සුවක් තියෙන තමස වගේ රස්ති අධිකාරියක මසාජ් කරන්න අනිත් එක මං ඒවා දන්නේත් නැ මසාජ් අයියෝ සිම්පල් කේස් නෝ ඉන්නකො මං ඔයාව මසාජ් කරලා පෙන්නන්නම් මේම නෑ නෑ ඕනේ නෑ මම මසාජ් කරන්න ඕනේ නෑ මිනිස්සෙක් වුණාම ජීවිතේ එකපාරක් කරේ මසාජ් කරලා තියෙන්න ඕනේ පොඩ්ඩක් මේට එනකො මසාජ් පාරක් දාලා පෙන්නන්න නිකන් ඉන්නරන් තර පිස්සුද මේ වයිෆ් උත් ඉන්න මෙතන මේ නෑ කොඹද මසාජ් එක මේ රංජි මල්ලිට මසාජ් එක ඕනෙමද මසාජ් කරගන්න නම් ඕනේ ඒත්දී මේ ඔගේ ඇවිදින මල මිනිහෝ ඉන්නම් එපා මී නැද්දර මේක දිරි ඉන්න නංගියා අන්නේ යනම් හොඳයි ඒ නංගියා තමසේගේ කුණුකොණ්ඩ මසාජ් කරන්න අනේ මී ඔයා කටවාගෙන ඉන්නවද මං එක යත් එක්ක බලා ගන්නම් මී එයා ඉන්නුනම් එන්න කියන්නකෝ තමුසේ කටවා ගන්නවා එයා නෑනේ මල්ලියා ගමනක් ගිහිල්ලානේ තාමෝවිනි මිත්‍රේවිලෝ අපිත් ඒක තමයි මේ බල බල ඉන්නේ කොහෙද දන්නේ නෑනේ ගියේ ඒවා ඉතින් අපි බලා ගන්න තමුසේ වැඩක් නැහැනේ විස්තරයක් නම් කිව්වේ නැහැ ගමනක් යනවා කියලා තමයි කිව්වේ හරි 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 එහෙනම් අපි කැපුණා පස්සේ අම්බෙමු ඇයි මල්ලි එකපාරටම යන්නේ මසාජ් එක එපාද මසාජ් එක නම් ඕනේ මේ පස්සේ හරි ඉන්න වෙලාවක මෙන්නම් බලන්නකො මුගේ අතපොලේටි හරි නියම මලකඩ කාලා වගේ මෙවන් මසාජ් කළොත් එමක්කෝ අපිට පිටි ගෙස් බෙදිනා ඊට පස්සේ තමයි අපි අත ගෙස්ම නවතින්නේ යන්න අනේ යනෝ යන්න අද ගැස්ම මුතුතෝ ඒ කරන්නේ මෙතන හොල්මනක් වගේ කළුවරේ ඇවිල්ලා කොයි වෙලේද ආවේ දැන් තමයි මේ තමස කොහෙද මේ දැස්මේ පස්ස කැඩිච්ච කඩියක් වගේ එහෙට මෙහෙට දුවන්නේ පොඩි වැඩකට ඒක තමයි මං අහන්නේ පොඩි වැඩේ මොකද්ද කියලා තමසලට ඉතින් ඒව වැඩක් නැහැනේ මේ මොනාරි තියනවා නම් කන්න දෙනවකෝ බත් ඇති හැබැයි ඉතින් තමසි අනේන වෙලාවල් කියලා තියෙනවා නැත්නම් මෙතන කෑම නැහැ කියලා මැරෙන්න හදන්න එපා කවුද මැරෙන්න හදන්නේ තියනවා නම් දෙනවා ඉතින් නැත්ත අවුලක් නේ ඩිංගයිටි කාමර දෙපැත්තේ ඉන්නේ කියලා නවරේ කිව්වා දැන් අන්තරස් දාන්න මේ ඉන්නේ ලාරා මොනාද බම්බ කරන්නේ පස්ස කැටිච්ච කඩිය වගේ කොහෙද උඹ දුවන්නේ කොහොමද ඒක කොකද ඕක ඔය කතාව දැන් දෙන්න කලින් කතා වෙලා කටපාඩම් කරගෙනද ඕක මගෙන් ඇහුවේ මොකද මේ කතාව නැද මේ මෙයාගේ කඩියගේ පස්සත් කැඩිලා ඔයාගේ කඩියගේ පස්සත් කැඩිලා හරි හරි දැන් කඩිය නෙමෙයි බම් මෙතන තියෙන ප්‍රශ්නේ උගේ පස්ස කැඩිච්ච විදිය දැන් ප්‍රශ්නේ උඹ මේ මම නම් ඔය කඩපු පස්සක් නෑ හරිද මොකද්ද දැන් කියන්නේ ලාර මේක විහිළුවක් නෙමෙයි මොනවද බං උඹ මේ කරන්නේ මොකද්ද මං කරන්නේ කොහෙද බං උඹ මේ රස්තියාදු ගහන්නේ මේ එහෙම හේ දුවන එක මොකද්ද තියෙන තේරුම මට රස්තියාදු ගහන්න හේතු දෙකක් තියෙනවා එක සල්ලි හම්බ කරන්න දෙක ජීවිතයක් බේරගන්න ජීවිතයක් බේරගන්න කාගෙද හරි හරි තමුසේට ඒව වැඩක් නෑනේ මගේ බත් එක බෙදලා ගන්නවකෝ නෑ නෑ මට දැනගන්න ඕනේ ජීවිතය බේරගන්නේ මගේ උඹේ කාගෙන්ද මගෙන්ම ඔව් මම මගෙත් එක්කම ෆයිට් කරනවා මගේ ජීවිතේ මගෙන්ම බේරගන්න මගේ ඇටර කමින් තමුසිර වැඩක් නැහනේ මං කිව්වේ ඇත්ත තමුසිර එක පිළිගන්න බැරි නම් මාවත් මරලා දානවා එච්චරනේ අද අපි මේ පරිප්පුව කන්නේ ඔබලා මං කියන විදියට වැඩේ කරා නම් අර රිලව් දෙන්නක් ගඩා පිටත් වෙඩි තියලා කෙල්ලවත් අරගෙන යනකම් ඔබලා බම්බු ගැහුවේ නැත්තම් පින්නන්ට නෙමෙයි අප්පා ටෙඩි නාට්ටිකට ගණ්ඩ මේමයි ගියා ගිල ඉන්නේ කාගේ මූණ බැලුවා ඒ මූණට ගැලපෙන්නේ අයියාරි මල්ලියරි කියලා කතා කළා ඊට පස්සේ කියනවා මේ ටෙලි නාට්‍යයකට මීගේ ගණ්ඩ පුළුවන්ද කියලා බලන්න තමයි ආවේ
යකෝ මේක මහර කතාවක්නේ මං එන අපේ කීට මට මොකුත් කරන්න බෑ එතකොට තමසටද කරන්න පුළුවන් ආ स्वर्ण वाहिनी श्रीलंकेय अभिमानी।